දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරති සුභාරති දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරති. අයිබෝවන් සුබෝදැස්සනක් සුබ දවසක්. අද 2020 ජනවාරි මාසේ 4 වෙනිදා සෙනසුරාදා අද අපි සුභාරතිය නොබෝ මුණගැහෙනවා. අපේ රටේ අපි පහුගිය වසර කිහිපය තුළත් විශේෂයෙන්ම පහුගිය දින කිහිපය තුළත් අපි කතා කළා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව. අපේ 1978 නිර්මාණය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ වෙනට දින නිල වශයෙන් සංශෝධන 19ක් එක්කාසු වෙලා තිබෙන්නේ. අපි 20, 21, 22 පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. ඒ නිසා ජන සමාජය තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතර කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවත් සංශෝධනය කරමින් ඉදිරියට පවත්වාගෙන යනවාද, එහෙම නැත්නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරනවාද, එහෙම නැත්නම් කොමක්ද කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව. විශේෂයෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විවිධ කතිකාවන් තිබුණා. අපි දැක්ක යහපාලන ආණ්ඩුවත් විශේෂයෙන්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවා. හැබැයි ඒ තුළ සමාජයට එළියට එන්නේ 19 වන සංශෝධනය. 19 වන සංශෝධනය තුළ බරපතල ගැටලු ගණනාවක් තිබෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණා. විශේෂයෙන්ම පසුගිය රජයේ ජනාධිපතිතුමන් සහ ග්‍රාමාත්‍යතුමන් ආණ්ඩුව සහ ජනාධිපතිතුමන් අතර තිබුණු ප්‍රශ්න ජනාධිපතිතුමන් මේ පිළිබඳව පැහැදිලිව අවසාන වශයෙන් කිව්වා. හිටපු ජනාධිපතිතුමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් කොහොම වුණත් ඒ 19 සංශෝධනය තුළත් යම්කිසි ගැටලු සහගත භාවයක් තිබෙන බව පෙනුණා. ඒ තත්වයන් තියෙද්දි තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍යවරයෙක් විජයදාස රාජපක්ෂ මහත්මයා 21 වන සහ 22 වන සංශෝධන පනත්කයටමපත් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ සියල්ලත් එක්ක ඊයේ දවසේ ගෝඨාභය රාජපක්ෂ අභිනව ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුව ඊයේ දවසේදී අමතද්දි රාජාසන කතාවේදී මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය 19 තිබෙන ගැටලු පිළිබඳව ඊයේ මතු කරන. ඒ නිසා මේ සියලු කතාවන් එකට ගොනු කරගෙන අද සුභාරතිය තුළ අපි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව, එහි සංශෝධන පිළිබඳව, මේ තුළින් අනාගතය නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපි කල්පනා කරා. ඒ සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කළේ හිටපු අමාත්‍යවරයෙක් වර්තමානයේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහත්මයාට සුබදැසනක් මන්ත්‍රීතුමනි. සුබදැසනක් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමනි, මට හිතෙනවා කතාව මෙහෙම පටන් ගන්න ඕනේ කියලා. අපේ බොහෝ දෙනෙක්, රටේ පුරවැසියන් බොහෝ දෙනෙක් අහන්නේ මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැන් සංශෝධන 19ක් එක්හසු වෙලා තිබෙන්නේ. 19ක් එකතුනත් මේ තුළ හරි අනම්ම ස්වභාවයක් පෙනෙන්නට නැහැ. ඒ නිසා රටේ පුරවැසිය ප්‍රශ්න කරනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම වෙනස් කරනවද, සංශෝධනය කරනවද, එහෙම නැත්නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද කියලා. ඔබතුමන් මොකක්ද විශ්වාස කරන්නේ මේ ශේෂ්ත්‍රය පිළිබඳව පරිණත පුද්ගලයෙක් විදිහට? අපේ රටේ 1948 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාමත්ම රටට ගැළපෙන විදිහට නිර්මාණය කරලා තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. නමුත් ඒකේ ලොකු අඩුපාඩුවක් තිබුණා. විශේෂයෙන්ම අධිකරණ බලය පිළිබඳව අපේ අධිකරණය අභිභවමින් අභියාචනා ඉදිරිපත් කරලා ප්‍රිවි කවුන්සිලයට අපේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වෙනස් කිරීමේ බලය තිබුණා. ඒ බලය ඒගොල්ලන් සීමාව ඉක්මවලා ගියයි කියලා මතයක් අපේ රට තුළ නිර්මාණය වුණා. ඒ නිසා අපේ රටේ පොදු ජනතාවගේ නායකින්ගේ උවමනාවක් බවට පත් වුණා මේ 48 සෝල්බරි ව්‍යවස්ථාවෙන් එළියට එන්න. ඒකට මූලික වශයෙන් බලපාපු කාරණා ගණනාවක් තියෙනවා. එකක් ගත්තොත් 1961 කුමන්ත්‍රණය, ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණය නඩුවේදී දුන්න තීන්දු පිළිබඳව අපේ රටේ නායකයෝ සෑහීමකට පත් වුණේ නැහැ. ඒ වගේමයි බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කිරීමේ නඩුව සම්බන්ධවත් ප්‍රිවි කවුන්සිලයේ තීන්දුවලට එකඟ වුණේ නැහැ.
ඒ තත්ත්ව යටතේ ඉක්මනටම අපේ රට ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම බාරගත්තේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය. ඒ අනුව තමයි එතුමිය 1970 තුන් හවුල කියලා සමසමාජ කොමිනිස් පක්ෂ දෙකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන සම්මුතික ගිවිසුමකට ඇවිත් ජනවර මක්කිල්ලුවේ 3-2 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න. එතකොට මේ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරේ අපේ පාර්ලිමේන්තුවේ හිටපු ව්‍යවස්ථා සම්පාදනහිලා ප්‍රවීණ දැනීමක් බුද්ධියක් තිබුණු කොළින්නාද සිල්ලා මැතිතුමාගේ නායකත්වයෙන් යුතුව අපේම දේශීය නායකයෝ තමයි මේ ව්‍යවස්ථාව හැදුවේ. ඒකට විදේශ උපදෙස් ගත්තේ නැහැ, විදේශ රටවල් වලින් ආධාර ගත්තේ නැහැ, ඒවයි කොටස් ලියලා දෙන්න කට්ටිය විශේෂඥ මෙහෙට ආවේ නැහැ. එතකොට ඒ ව්‍යවස්ථාව පිළිබඳව යම්කිසි ගැටලුවක් තිබුණා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට. ඒක සාධාරණද අසාධාරණද කියන එක වෙනම කතාවක්. නමුත් එතුමාගේ පරමාර්ථය හොඳයි. රටක් ඉදිරියට යන්න ඕන නම් එතුමා කල්පනා කරා, එතුමාගේ තර්කය වුණා ස්ථාවර ආණ්ඩු සහ ප්‍රබල ශක්තිමත් විධායකයක් තියෙන්න ඕනේ කියලා. ඒ අනුව ප්‍රංශයේ ඩිගෝල් ජනාධිපතිතුමා 68 ව්‍යවස්ථාව හදුවේ ප්‍රබල ජනාධිපති ධූරයක් එක්ක. හේතුව ඒ රටේ නිරන්තරයෙන්ම ආණ්ඩු වෙනස් වීම නිසා රටේ විශාල අස්ථාවර භාවයක් ඇති වුණා. ඒ අනුව ඒ විධායක ජනාධිපති ක්‍රමය අපිට ගලපලා එතුමාගේ මේ නීති උපදේශක මහාචාර්ය විල්සන් ප්‍රධානත්වයෙන් ඒ ව්‍යවස්ථාව කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ සම්මත කරා. එතකොට ඒ විධායක ජනාධිපති ක්‍රමයටම ගැලපෙන්නා වූ මැතිවරණ ක්‍රමයකුත් අපිට හඳුන්වලා දුන්නා. ඒ මැතිවරණ ක්‍රමය පිළිබඳ විශාල ගැටලු තියෙනවා. නමුත් එතුමා ඒ හදලා දුන්න ව්‍යවස්ථාව ගෙනියන්න නම්, ව්‍යවස්ථාව තුලින් රට ඉදිරියට ගෙනියන්න නම් ඒ ක්‍රමය අපි පවත්වාගෙන යන්න ඕන සුදුසු පරිදි වෙනසක් කරනකම්. එතකොට ඒ අනුව තමයි සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වලා දුන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ඔබ කිව්වා වගේ 19 වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා මේවායේ බරපතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකෘතිතාවයක් ඇති වෙලා තියෙනවා. ඒක ඇති වෙන්න මූලික වශයෙන් බලපාපු ව්‍යවස්ථා සංශෝධන තමයි 13 සංශෝධනය, 15 සංශෝධනය, දැනට පවතින 19, ඊට පෙර 18 ඒ වගේම තමයි. එතකොට දැන් මේ ක්‍රමයෙන් දැන් මේ ගැටලුවෙන් දැන් හිර වෙලා ඉන්න තැනින් අපිට ගොඩට එන්න නම් අපිට කෙටි කාලීන වශයෙන් සංශෝධන අවශ්‍යයි, දිගු කාලීන වශයෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒක තමයි වර්තමානයේ තියෙන අවශ්‍යතාවය. දැන් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමනි, දැන් කෙටි කාලීන තැනින් අපි පටන් ගමු. දිගු කාලීන ඔබතුමන් පිළිගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. කෙටි කාලීන අවශ්‍යතාවයට තමයි ඔබතුමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට 21 සහ 22 සංශෝධනය ගෙනෙන්නේ. මේ සංශෝධන දෙක ගෙනීම තුළම 19 තුළ යම්කිසි ගැටලුවක් තිබෙන බව මනාලෙස පැහැදිලි වෙනවා. මේ පිළිබඳව හිටපු ජනාධිපතිතුමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් අවසාන භාගයේදී කිව්වා. හැබැයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමනි, මේ සම්මත කරගනිද්දී අපිට මතකයි පාර්ලිමේන්තුව තුළ සරත් වීරසේකර මන්ත්‍රීවරයා විතරයි ඒකට විරුද්ධ වෙන්නේ. එහෙම සාමූහිකව සම්මත කරගත්ත 19 සංශෝධනය මේ තරම් ගැටලු සහගත වෙයි කියලා එදා හිතුනේ නැද්ද ඔබතුමාලා සියලු දෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කරපු අවස්ථාවක? සමහර ඒවා පිළිබඳව අපිට පෙරදැක්මක් තිබුණා, සමහර ඒවා පිළිබඳව අපිටත් පෙරදැක්මක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම 19 සංශෝධනය මම ගැටුම්පත් කරපු එකක් නෙවෙයි. අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන්ම ජයම්පති වික්‍රමරත්න ඇතුළු එතුමාගේ හිතවත් නීතිඥවරුන් ලවා සම්පාදනය කරපු එකක්. මට ඒක කිරීමට සිද්ධ වුණේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ කටයුත්ත. හැබැයි ඊට පෙර බොහෝ දේවල් කරා. ඒ හදපු සංශෝධනය අපි 10 වතාවකට වැඩි නැවතත් ජනාධිපතිතුමත් එක්ව සංශෝධනය කළා. කරලා 19 වෙන්න තිබුණු අනර්ථකාරී ප්‍රතිවිපාක බොහොමයක් තිබුණා. ඒ හුඟක් අපි අඩු කරගත්තා. ඒකේ සමහර වගන්ති උදාහරණයකට ගත්තොත් වගන්ති තිබුණා ආණ්ඩුවේ ප්‍රධානියත් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානිය තග්‍රාමාත්‍යවරයාගේ වගන්ති. අපිට ඒවා වෙනස් කරන්න දුන්නේම නැහැ. නමුත් අපිට පුළුවන්කම ලැබුණා අර ශ්‍රේෂ්ඨාධිකරණයට යම් යම් අය නඩු ඉදිරිපත් කරපු නිසා එතනින් අපිට අවකාශයක් ලබා ගත්තා ඒ අහිතකර ඒවා ඉවත් කරන්න. අනිත් කාරණා සම්බන්ධව ගත්තොත්
උදාහරණයක් විදියට ව්‍යවස්ථාදායක සභාව. අපි හිතුව මේක හොඳයි, ස්වාධීනව කටයුතු කරන්න, අධිකරණය රාජ්‍ය සේවයේ ස්වාධීන කරන්න හොඳ වැඩපිළිවෙලක් කියලා. ඒක සංකල්පයක් විදියට මම දකින්නේ නැහැ ඒක වැරද්දක්. හැබැයි එතන ප්‍රශ්න තියෙන්නේ 19 සංශෝධනයේ විතරක් නෙවෙයි, ඒ සංශෝධනයේ මත බලය ලැබපු ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන්ගේ ප්‍රශ්නයක් තිබුණා. මොකද ඒ දැන් මම උදාහරණයක් විදියට ගත්තොත් පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක්. හැබැයි පාර්ලිමේන්තුවේ තියෙනවා තීරණකාරක සභා. කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට මම දීර්ඝ කාලයක් කටයුතු කරා. ඒත් ඒ පුටුවේ වාඩි වුණාට පස්සේ දේශපාලනය කරන්න අපිට අයිතියක් නැහැ. ඒක ස්වාධීනයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නෙවිල් සමරකෝන් මැතිතුමා පත් කිරුවේ අගවිනිසුරු කරලා එතුමාගේ නීතිඥවරයා නිසා. හැබැයි ඒ පුටුවේ වාඩි වුණ දවස් ඉඳලා එතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්තයට විරුද්ධවත් ඕනතරම් නඩු තීන්දුව ලිව්වා. ඒ පුටුවේ වාඩිුනම ස්වාධීනයි. ඉතින් ඒක නිසා අර ඒ ස්වාධීනත්ව ව්‍යවස්ථාදායක සභාවෙන් අපි බලාපොරොත්තු වුණා. නමුත් ව්‍යවස්ථාදායක සභාව කිසිසේත්ම ස්වාධීන වුණේ නැහැ. මම අත්දැකීමෙන් කතා කරන්නේ අවුරුදු දෙකකට වැඩියි සමාජිකෙක් විදියට. පොලිස්පතිවරයා පත් කිරීමේදී, විනිශ්චයකාරවරු පත් කිරීමේදී දැඩි දේශපාලන ග්‍රහණයන්ට අහුවෙලා බොහෝ විට NGO නියෝජිතයන්ගේ අවශ්‍යතාවයන් පිරිමහන්න දක්ෂ අවංක විනිශ්චයකාරවරුන්ගේ උසස්වීම් ප්‍රතික්ෂේප කරලා ඒගොල්ලන් විශ්‍රාම ගන්නවලා, ඒ සිතඟියාවට ඒගොල්ලන්ගේ සිතඟියාවට අනුව කැමැති කැමැති අය තෝරලා විනිශ්චයකාරවරුන් ලෙස සහ රජයේ නිලතලවලට පත් කළා. ඒකෙන් තමයි මේ භයානක බරපතල තත්ත්වය මතු වුණේ. විශේෂයෙන්ම පොලිස්පතිවරයා පත් වෙද්දි මම දැඩි ලෙස විරුද්ධ වුණා. මට එතුමත් එක්ක පෞද්ගලික ප්‍රශ්න නැහැ පොලිසිය කවුරුවත් එක්ක. නමුත් පොලිස්පති කියන්නේ අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව සපයන්න ඕන කෙනෙක්. එතකොට ඒ එහෙම දාන කෙනාගේ අතීතේ රෙකෝඩ් එකත් එක්ක අපිට යම් කිසි අවබෝධයක් තියෙනවා මොහුට මේ වගකීම ගන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් වඩා සුදුසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉඳෙද්දි ඔහුගේ නම කපලා වෙනත් කෙනෙක් පත් කරේ දේශපාලනික අවශ්‍යතාවයන් බව පවසලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න පව බැරි වුණේ. සුදුසු පුජ්‍යලයට ඒ තනතුරු නුදුන්නේ තුම හිටපු ජනාධිපතිගේ ආරක්ෂක නිලධාරිය විදිහට කටයුතු කරලා. ඉතින් මම පොලිසියේ ඉන්නවා නම් මට පොලිසියේ සේවය කරන්න කියන තැන සේවය කරනවා මිසක් මට ඕන තැන සේවය කරන්න බෑ. ජනාධිපතිට ආරක්ෂාව දෙන්න ගියොත් එතෙන්ට යන්න ඕන, අගමැතිට ආරක්ෂාව දෙන්න ගියොත් එතෙන්ට යන්න ඕන. ඉතින් එවැනි තත්ත්වයකට ඉතාමත් අසාධාරණ විදියට අපි ඒක නිලධාරියට වෙච්ච අසාධාරණේ පැත්තකින් ඉදෙමු, ඒක පුජ්‍යලයට වෙච්ච දෙන්නේ. නමුත් ඒකෙන් රටට වෙච්ච බරපතල හානිය, ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේ දේවස්ථාන, තරුපය හෝටල් විනාශ වුණා. රට ඒකේ තිබුණු ඒකෙන් ඇතුණු අස්ථාවරය තුල අපේ ආර්ථිකය බිඳ වැටුණා. ඉතින් ඒ ව්‍යවස්ථාදායක සභාවට ඒ වගකීම් ඉෂ්ට කරන්න බෑ. එතකොට ඒ අත්දැකීමත් එක්ක තමයි මම කියන්නේ ඒ වගකීම් ඒ උදවියකින් ඉවත් කරන්න ඕන. අපේ රටේ ස්වාධීනව කටයුතු කරපු ආයතනයක් තමයි තවමත් තියෙන හොඳම ආයතනය තමයි මේ අධිකරණ සේවා කොමිෂන් සභාව. ඉතින් ඒ වගේ ආයතන, ස්වාධීන ආයතන වලට නිලධාරීන් පත් කරන්න, සමාජිකයෝ පත් කරන්න, තීන්දු තීරණ ගන්න ව්‍යවස්ථාදායක සභාව පක්ෂග්‍රාහීනම් දේශපාලනීකරණය වෙලා තියෙනවා නම් කොහොමද අපි සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමනේ හිටපු ඇමතිතුමනේ මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ගෙදර ඉඳන් අහන කෙනෙක්ට මේ 19 සංශෝධනයේ ගෙනීම තුළ තිබෙන අභිමතාර්ථය දේශපාලන අභිමතාර්ථයක්ද, කාබෝ හෝ ඉලක්ක කරගෙන ගෙනාපු එකක්ද, එහෙම නැත්නම් ජාතික අභිමතාර්ථයක්ද කියලා? නෑ, මේකේ කිසිම ජාතික අභිමතාර්ථයකුත් නෑ. මේකේ කිසි ප්‍රගතිශීලීභාවයක් තිබුණෙත් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනගෙන හිටියා කවදාවත් එතුමට ඡන්දයකින් මේ රටේ ජනාධිපති වෙන්න බෑ. ඒක නිසා එතුමට හිතඟි අපේක්ෂකයෙක්ව දාලා ජනාධිපති කරලා ඒකට අපි දායක වුණා. ඒ වෙලාවේ ආණ්ඩු බලය වෙනස් කරන්න ඕනේ කියලා අපි මතේ හිටපු නිසා, ඒ අනුව ඒ ජනාධිපතිවරයා පත් කරගෙන ඒ ජනාධිපතිවරයා රූකඩයක් බවට පත් කරන් ඒ විධායක බලතල සියල්ල අග්‍රාමාත්‍යවරයා උදුරා ගැනීමක් තමයි, මංකොල්ල කෑමක් තමයි නීතිය මගින් නීත්‍යානුකූල ලෙස කරන්න ගියේ. ඒක හුඟක් දේවල් අපි වැලැක්වුවා. මේ වළක්වා ගන්න බැරි වුණ දේවල් වලින් තමයි දැන් මේ ගැටලු මතුවලා තියෙන්නේ. ඇත්තටම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දිගින් දිගටම විකෘති වෙන්න පළවෙනි විදියට මුලින්ම මතුනේ 13 වෙනි සංශෝධනේ.
ඒ 13 වෙනි සංශෝධනයේ කවුරුත් අධ්‍යයනයක් කරලා ගැඹුරින් ඒක පිළිබඳව යම් කිසි මේ නිගමනයකට ඇවිල්ලා හදපු එකක් නෙවෙයි. ඒක අර රටේ තිබුණු දේශපාලන අස්ථාවරභාවය තුළ ඉන්දියානු ආණ්ඩුව මැදිහත් වෙලා අපිට බලහත්කාරයෙන් පටවපු එකක්. ඉතින් අපිත් මේ ඒ කාලයේදී විධායක ජනාධිපති ධූරයට අකමැතිව හිටපු අය. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට දැන් ඒකේ ගැටලුවක් තියෙනවා. 13 වෙනි සංශෝධනය ආවට පස්සේ විධායක ජනාධිපති ධූරය අහෝසි වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් රට කෑලි වලට කැඩෙන එක වළක්වන්න බෑ කියන එක බොහොම පැහැදිලියි. ඉතින් ඒක නිසා එදා අපි ඒකට විධායක ජනාධිපති ධූරය හොඳ නැහැ කිව්වත් රට ගෙනියන්න බෑ විධායක ජනාධිපති ධූරය නැතුව. ඒ විධායක බලතල විශාල වශයෙන් පළාත් සභාවට බෙදලා දීලා තියෙනවා. ඒක ෆෙඩරල් ක්‍රමයේ දක්වා ගිහිලා නැති එක ඇත්ත. හැබැයි ෆෙඩරල් ක්‍රමයට ලං වෙන තරමටම බලතල බෙදලා දීලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපේ වගේ රටක මේ බලතල බෙදලා දීමේදී අපිට තියෙන ගැටලුව තමයි සමස්තයක් පළාත් සභා එක ආකාරයෙන් එක මතයකින් කටයුතු කරනවා නම් රටගෙන හිතලා හොඳයි. නමුත් උතුරු නැගෙනහිර පළාත් දෙක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. උතුරු නැගෙනහිර දේශපාලන නායකත්වයේ තියෙන්නේ අන්තවාදීන් අතේ. LTT අවසන් වුණාට දේශපාලන බලය හසුරවන්නේ අන්තවාදීන්. එතකොට ඒ අන්තවාදය විශේෂයෙන් ඉලක්ක කරලා තියෙන වෙනම රාජ්‍යයක් හදන්න. ඒ තත්ත්වය තුළ විධායක ජනාධිපතිකම අපිට නැති වුණොත් අපේ රට දෙකට කැඩෙන එක වළක්වන්න බෑ. ඒක නිසා විධායක ජනාධිපති බලය අපි රැකගත යුතුයි. අනිත් වැදගත්ම කාරණේ තමයි 15 වෙනි සංශෝධනය. අපේ රටේ කරපු ඉතාම මේ දූෂිතම පාර්ලිමේන්තු යොදාගෙන කරපු ජාතිද්‍රෝහි ක්‍රියාවක් තමයි මේ 15 වෙනි සංශෝධනය. එය පැහැදිලි වෙනවා ඒ කරපු ආකාරය දිහා බලපුවම. ආණ්ඩුක නිවස්තාවක් සංශෝධනය කරන්න අපි කොච්චර කතිකාවක් තියෙනවද, කොච්චර වාද විවාද කරගන්නවද, චෝදනා එල්ල කරනවා. හැබැයි 15 වෙනි සංශෝධනය ආපු හැටි මම කියන්නම්. 1988 දෙසැම්බර් 19 වෙනිදා ජනාධිපති මැතිවරණය නියමිතයි. ඒකට තරඟ කරපු එවකට හිටපු ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. එතුමා තමයි අපේක්ෂකයා. දැන් ඒ මැතිවරණය තියෙන්න දවස් කීපයකට කලින් එතුමාගේ ජයග්‍රහණය පිළිබඳ යම් සැක සංකා තිබුණා. ඒ වෙලාවේ රට JVP භීෂණයත් එක්ක ගිනිගනිමින් තිබුණු දේශයක් මේක. ඒ වෙලාවේ මුස්ලිම් කොංග්‍රසය නිර්මාණය කරපු අලුතම ඒකේ නායකයා අශ්‍රොප් මහත්මයා ප්‍රේමදාස මැතිතුමාට කිව්වා, එතුමාට මුස්ලිම් ජනතාවගේ සහය ලබා දීලා ජනාධිපතිවරයක් කරනවා, ඒ සඳහා එතුමාට කප්පමක් ඕන කියලා. එතුමා කියපු වචනේ කප්පම නෙවෙයි, ඒක මම කියන්නේ. එතුමා ඒකට වරයක් ඉල්ලුවා, කප්පමක් ඉල්ලුවා. ඒ කප්පම තමයි දිස්ත්‍රික්කයක මැතිවරණ දිස්ත්‍රික්කයක මන්ත්‍රී ආසනයක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ වලංගු ඡන්ද ප්‍රතිඵලයෙන් 12.5% ලබා ගන්න දේශපාලන පක්ෂයකට. දැන් ඒ ප්‍රතිශතය 5%ට අඩු කරන්න කිව්වා. එතුමා ඡන්දෙට දවස් දෙකකට කලින්, ඒ කියන්නේ දෙසැම්බර් 19 ඡන්දේ 17 වෙනිදා හදිසි පනතක් විදියට පාර්ලිමේන්තුවට ගෙනල්ලා 15 වෙනි සංශෝධනය සම්මත කරා. ඒතර පාර්ලිමේන්තුවට බල කරලා ඒ කරගත්ත ක්‍රියාවක්. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඒකේ අග්‍රඵලය තමයි පාස්කිරිද බෝම්බේ. තව ඉදිරියට අග්‍රඵලෙයි මං කි මේ දක්වා. ওই කාලේ ගත වෙනකොට මොකද වුනේ? චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි 1994 විශාල ජනවරමක් ගත්තනේ 62%. හැබැයි ඉතුමියගේ නායකත්වයෙන් 62%ක ඒ ජනවරම ලබාගත් දේශපාලන පක්ෂයට ආසන 113ක් ගන්න බැරි වුණා. ඒ ඉතුමියට ආණ්ඩුව හදන්න අශ්‍රොප් මහත්මයාගේ අර ඉලක්කය සාර්ථක වුණා. ඒ පක්ෂයේ තුන් දෙනෙක් මට මතක විදිහට අරගෙන තමයි 113 හදාගෙන ආණ්ඩුව පිහිටුවේ. ඒ පිහිටපු දවසේ ඉඳලා අර 110ක් ගත්ත පක්ෂය මහපක්ෂය අවලංගුයි. අර 3-4 දෙනා කියන දේවල් තමයි කෙරුණේ. මුලදී උනේ එහෙම අඩුවෙන්. දැන් පස්සේ කාලෙ වෙනකොට ඒක ව්‍යාප්ත වෙලා ආසන 7-8ක් වෙනකොට හැම ආණ්ඩුවකටම සිද්ධ වුණා මේ කොංග්‍රසයේ නැත්තම් ආණ්ඩු හදන්න බෑ. රජවරු තනන්නේ මුස්ලිම් කොංග්‍රසය. එතකොට
ඉදදාසමසය දෙදා සාතරේ ආණ්ඩුව හදන්නත් ඒගුල්ල නැතුව බෑ. ඊට පස්සේ දෙදස් දහයි ඇරෙන්ඩ දෙදස් දහයි සුවිශේෂ ජනවරමක් මහින්දරාජ පක්ෂ මැත්තුමාට ලැබුණ යුද ජයග්‍රහණයත් එක්ක 144ක්. දැන් ඒකෙත්දැන් 18 වෙනි සංශෝධනය අපි හොඳ නෑ කියනවනේ. ඒ 18 වෙනි සංශෝධනය සම්මත කරලා දෙන්නත් එක්සත් ජාතික පක්ෂයේ චන්දරගෙන මන්ත්‍රීවරු බවට පත්වෙච්ච මුස්ලිම් කොංග්‍රසේ 7 දෙනා ඒ පැත්තට පැන්න මාසයක් යනකොට පැනලා ඒක 150 3-2 හදලා දුන්නේ මුස්ලිම් කොංග්‍රසේ. එතකොට දැන් දැනටත් වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය තමයි මේකේ ලොකුම වින්දිතය. 2015 මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටපු දිනසීය ආණ්ඩුවට දවස් 8කට කලින් තමයි මැතිවරණට දවස් 8කට කලින් තමයි මේ මුස්ලිම් කොංග්‍රසය ඔය මක්කල් පක්ෂය ඔක්කොම එන්නේ. ඇවිල්ලා ආපු ගමන්ම ආණ්ඩුව පිහිටෙව් ආණ්ඩුව පිහිටවනකොට ඉස්සෙල්ලම තෝරන්න ඕන රටේ තියෙන ලොකුම අමාත්‍යංශ ටික මොනවද කියලා. ඒ ටික තෝරලා අර සුළු පක්ෂවලට දෙන්න ඕන. ඒ අනුව රටේ වැඩිම ආයතන සංඛ්‍යාවක් ගැසට් පත්‍රයට දාලා ආයතන 48ක් සහිත අමාත්‍යංශයේ රිෂාඩ් බද්දුද්දීන් මහත්තයර දෙනවා මන්ත්‍රීවරු 5 දෙනෙක් ඉන්නවයි කියලා. ඊට පස්සේ ලංකාවට වැඩියෙන්ම ඩොලර් වලින් අපිට රටට මුදල් එන්නේ ජල සම්පාදන අමාත්‍යංශයට පානීය ජල ව්‍යාපෘති වලට. ඒක ඉල්ලපුවම ඒක දෙනවා හකි මහත්මයාට. ඊට පස්සේ රනිල් මහත්මයා අගමැතිතුමා අර සුළු පක්ෂ වලින් තවත් ආපු රාජිත සේනාරත්න චම්පික රණවක අර්ජුන රණතුංග ඔක්කොටම අමාත්‍යංශ ටිකේ ප්‍රබලම ටික බෙදලා දීලා UNP කාරින්ට අපි අර ගමේ භාෂාවෙන් කියන්නේ බකන් නිලාගෙන ඉන්න කියනවා. ඉඳලා පක්ෂ විනාශ වුණා. ඊට පස්සේ ව්‍යවස්ථාවක් අලුතෙන් හදන්න ඕනේ කිව්වා. මොකද එතුමා කල්පනා කරා දීර්ඝකාලීන දේශපාලනේ රැඳෙන්න මුස්ලිම් කොංග්‍රසයේ මුස්ලිම් මන්ත්‍රීවරුත් TN එකත් ඕන. එතකොට TN එකයි ඔය සුළු පක්ෂ කියන විදිහට මේ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත් කරගත්තා. ඒකේ ආණ්ඩුවේ සමාජිකයෙක් මමත් මේ ඒ කරන සෙල්ලම මොකද්ද කියලා අවුරුදු 2ක් බලන් හිටියා. ටික දවසක් යනකොට මේකට එනවා අතුරු වාර්තා එනවා උපදෙස් එනවා. යුරෝපීය සංගමයේ උපදෙස් මේකට රින්ගනවා. යුරෝපෙන් විශේෂඥ වෙනවා. ඇමරිකාවෙන් අහනවා අපිට අපි සල්ලි දෙන්නද ව්‍යවස්ථාව හදාගන්න. එක් වතාවක අගමැතිවරයා ගණ්ඩ ගියා සල්ලි. මං ඇහුවා මේක හරිම ලැජ්ජ නැති වැඩක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලට අපේ රටේ ව්‍යවස්ථාව හදාගන්න බැරි නම් ඒකත් කුලියට නම් කරන්නේ. මං කොහොම මොකටද මේ මන්ත්‍රීවරු ඉන්නේ මොකටද පාර්ලිමේන්තුවක් තියන්නේ. මං කො ඒක නිසා මං ඒකට විරුද්ධයි කියලා. ඊට පස්සේ ඇමරිකාවේ ආධාර දෙන එක අපි ගත්තේ නැහැ. අපේ රටේ ඒක ටිකක් හිරිකිත වැඩක්. තමන්ගේ රටේ ව්‍යවස්ථාව හදන්න 225ක් මහජන මුදල් වලින් නඩත්තු කරනවා. ඡන්දෙ දීලා යවලා තියෙනවා. ඒ 225 දෙනාට තමන්ගේ රටේ ව්‍යවස්ථාව හදාගන්න බැරි නම් ඒක විසිරවල දාන එක හොඳයිනේ. ඉතින් ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලය පත් කරාට පස්සේ ඒක වෙනමම දිශාවකට ගියා. දැන් 72 අපේ මන්ත්‍රීවරු එක්තු වෙලා කොළඳාසිල්ල මහත්තයා ව්‍යවස්ථාව ලිව්වා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ව්‍යවස්ථාව ඒ.ජේ. විල්සන් මහත්තයා ලියලා පාර්ලිමේන්තුවේ ගෙනල්ලා සම්මත කරලා සාකච්ඡා කරා. මේක අවුරුදු ගාණක් තිස්සේ යුරෝපීය සංගමය, ඇමරිකාව, NGO නඩේ ඔක්කොම රිංගලා ඒගොල්ලන්ගේ මත තමයි ওই යෝජනාවේ තියෙන්නේ. ඉතින් ඒකට අපි විරුද්ධ වුණා. ඉතින් ඒක නිසා දැන් අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් ආණ්ඩු ව්‍යවස්ථාවක් හදන එක හොඳයි. හැබැයි දැන් අපේ රටේ තියෙනවා බරපතල ප්‍රශ්නයක්. මම දැන් කියාගෙන ආවේ දැන් මේ සුළු පක්ෂ අරගෙන ආණ්ඩු හදපුවම හැමදාම මේ ප්‍රධාන පක්ෂය වල්ගයක් වෙනවා. ඒක බලු වල්ගේ වගේ නටවන්න පුළුවන් බලු ඔළුවට. අර 7-8 දෙනෙක්ගේ කුඩා පක්ෂය ඇවිල්ලා මහා පක්ෂය පාලනය කරනවා. ඒගොල්ලන්ට ඕන දේවල් විතරයි රටේ කරන්න පුළුවන්. දැන් ඒක නිසා එක්සත් ජාතික පක්ෂය මේකේ අන්ත විඳිතේ බවට පත් වෙලා මේ රටම විනාශ වුණා. ඒ විනාශ වෙච්ච ක්‍රමය මම කියන්නම්. දැන් මේ සුළු පක්ෂ නැතුව ආණ්ඩුව ගෙනියන්න බෑනේ. ඒ නිසා සුළු පක්ෂ කියන ඕන එකකට ආණ්ඩුව හිස නමන්න ඕන. දැන් ඔය 15 වෙනි සංශෝධනයේ හරහා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී කුඩා පක්ෂ ගණනාව බිහි වුණාට ඒක කිසි ගැටලුවක් මේ රටේ කාටවත් නැහැ. හැබැයි ඒවා ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක් උඩනම් බිහි වෙන්නේ කාටවත් විරුද්ධ වෙන්නත් බෑ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා මුස්ලිම් කොංග්‍රසේ වගේ තනිකර ජාතිවාදයට. ඒගොල්ල ජාතිවාදී දේශපාලන පක්ෂ හදලා ජාතිවාදය මහාණ්ඩුව පාලනය කරන තැනට ගෙනාවා. ඒ ජාතිවාදයේ ටිකක් දුර යනකොට ඕන රටක වෙන දේ තමයි ත්‍රස්තවාදය. ඒගොල්ලන්ට ප්‍රධාන ඒ කියන්නේ මේ බහුතරයක් අරගෙන ආණ්ඩු පිහිටවන්න බෑනේ. ඉතින් ඊට පස්සේ මේක ඉබේම වෙන දෙයක් තමයි ත්‍රස්තවාදයට.
එතොට මේ ත්‍රස්තවාදය ගැන මන් 2016 නොවැම්බර් මාසේ 18 වෙනිදා කිව්වා මේ රට පුපුරුවන්න ICC එකේ පුහුණුව ලබපු 32 දෙනෙක් ඉන්නවා කියලා. ඒ කියපු දාසනල එදා ආණ්ඩුවමට ගැහුවා. මුස්ලිම් මන්ත්‍රීවරු ඇමතිරු ගැහුවා. ඒ ගැහුවේ මොකද මේක එලිදරව්වෙන එක වළක්වන්න. එලිදරව්වෙනවට කැමති නැහැ. එතකොට අපිට ඕනතරම් බුද්ධියංශ වාර්තා තිබියදී මේ පිළිබඳව දැනීමක් තිබියදී මේ පිළිබඳව මේ මර්ධනය කරන ආණ්ඩුව පියවරක් ගත්තේ නැහැ. ආණ්ඩුවට ඕනකම තිබුණ අපේ රටේ බුද්ධියංශ විනාශ කරන්න. ඒ ත්‍රස්තවාදීන්ගේ උවමනාවට. ඒ නිසාම තමයි යුද්ධ හමුදාවේ නාවික හමුදාවේ විතරක් අපේ බුද්ධියංශ නිලධාරීන් 322ක් CID එකට ගෙනිච්චා. සමහරු තාම හිරේ. ගිහිල්ලා ඒ ඔක්කොම හිර කරලා අපේ රටේ බුද්ධියංශ කඩාකප්පල් කරලා ත්‍රස්තවාදයට මග පෑදුවා. ඒ පෑදෙන්න කලින් තමයි මම කිව්වේ මේ රට කොයි වෙලාව හරි පුපුරනවා කියලා. බෝම්බ පුපුරන්න මාස හරියට 30කට කලින් මම කිව්වේ පාර්ලිමේන්තුවේ. කියපු දා ඉඳලා මම ත්‍රස්තවාදියා, මම තමයි ජාතිවාදියා. ඒ විදිහට ගහලා මට ගහලා වට්ටපුවම මේ ප්‍රශ්න විසඳෙයි කියලා තමයි මේ ආණ්ඩුවේ මෝඩ නායකයෝ ටික පාලකයෝ ටික කල්පනා කරේ. දැන් මාවනැල්ලේ සිද්ධියක් වුණා. ඒ මාවනැල්ලේ සිද්ධිය වුණාම ඒකේ වැරදිකාරයෝ ටික අල්ලගත්තා. හැබැයි සමහරු අධිකරණයටත් ඉදිරිපත් කරන්නේ නැතුව ඒගොල්ල මුදාහැරිය. කවුද මුදාහැරියේ? කාගේ වුණාටද මුදාහැරියේ? අසඩ් සාලි සහ හිස්බුල්ලා. මේ දෙන්නා ලංකාවේ ආරක්ෂා පිළිබඳව මර්මස්ථාන දෙක, මේ බස්නාහිර පළාත සහ නැගිනිර පළාතේ ආණ්ඩුකාරවරු. මේ දෙන්න පත් කරපු දවසේමත් මම ප්‍රශ්න කරා ජනාධිපතිතුමාගේ මේ කරපු අපරාධය මොකද්ද කියලා. ඒක ඉතාමත්ම අඥාන තීන්දුවක්. ඒ වගේ උදවිය ආණ්ඩුකාර තනතුරට පත් කිරීම. මේ උදවිය බලපෑම් කරලා පොලිස්පතිට පවා කතා කරන්නේ නිකන් ගෙදර සේවකයට කතා කරනවා වගේ. ඒ තරම් පොලිස්පතිකම නිවටකමට අර අපි කියන්නේ පහත්ම මට්ටමට ඇද වැටුණා. වැටලා මේ අල්ලපු ත්‍රස්තවාදීව උසාවියට ඉදිරිපත් කරන්න නැතුව නිදහස් කරනවා. ඒ නිදහස් කරගෙන ගිහිල්ලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ওই බෝම්බේ පිපිරුවේ. ඔය බෝම්බ පුපුරලා සතියක් යනකම් අපේ පොලිසිය මහේස්ත්‍රාත්තු සාවියට කරුණු වාර්තා කරන්නේ නැහැ. අපි දන්නවා ගමක මිනිස්සෙකුට තුවාලයක් වුණත් පැවිසි අතරින් වහම ගෙනහිල්ලා මිනිහෙක් මැරෙන්නම ඕනේ නැහැ. within 24 hours මේ පැවිසි අතරක් ඇතුළත මහේස්ත්‍රාත්තු දැනුවත් කරලා වාර්තාවක් දානවා. අපි කියන්නේ බී වාර්තාවක් කියලා පළමු තොරතුරු. දැන් මෙච්චර මේ 300කට ආසන්න ප්‍රමාණයක් මැරලා මේ බී වාර්තාවක් අපේ අධිකරණේ නැහැ. පස්සේදී මම පැමිණිලා කරනවා පොලිසියට, නීතිපතිට, ජනාධිපතිට සහ බෝම්බ පුපුරපු ස්ථානවල පොලිසි පහට. මේ පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම් එකට වග කියන්න ඕන මේගොල්ල මිනිමරුන් චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්න ඕන කියලා. දැන් දවස් 8ක් ගියාට පස්සේ මේ සිද්ධිය වෙලා පොලිසිය බිහි වාර්තාවක් ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පැමිණිල්ලක් කරලා තියෙනවා මෙහෙම මිනිස්සු මැරලා තියෙනවායි කියලා. ඒක නිසා මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා. නැත්නම් පොලිසිය දන්නේ නැහැ අපේ රටේ. පාස්කු ප්‍රහාර අපේ රටේ දන්නේ නැහැ මම පැමිණිල්ල දානකම්. එතකොට කවුද මේ පැමිණිල්ලක්වත් දාන එක වැළැක්ුවේ? වැළැක්ුවේ ආණ්ඩුව. එතකොට මේ தત્ත්වය යටතේ අපිට රටේ මොකද්ද අපේ ජීවිතවලට තියෙන වගකීම? කවුද මේ වගකීම බාරගන්නේ? ඒ නිසා ස්ථිර වශයෙන්ම අපි රටේ විවස්ථාවේ ශනික වෙනස්කම් කීපයක් කරන්නට ඕන. හොඳයි. හිය දවසේදී පාර්ලිමේන්තුවට එන වර්තමාන ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් තමන්ගේ රාජාසන කතාවේදීත් පවා කියනවා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි, මේ තීන දෝෂ ටික සකස් කරගත යුතුයි කියලා. අපි බලමු ගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඊයේ පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේදී මොකක්ද කියන්නේ කියලා. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. අපේ රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදුව යුතුමයි. සමානුපාතික චන්ද්‍රකමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ
ස්ථාවර භාවයද ජනතාවගේ රිජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් අවශ්‍ය වෙනවා. ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකිවද පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයක්, විවස්ථාදායකයක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම විවස්ථා වෙනසක් තුළින්ම විසඳාගත යුතුයි. අපේ රටේ සුවිශේෂ පිහිටීම නිසා ලෝක භූදේශපාලනය තුළ විශේෂ අවධානයක් මේ වෙන විට ලංකාව දෙස යොමු වී තිබෙනවා. අප මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අප සෑම රටක් සමග මිතුරුදම් පවත්නා ගැනීමට උත්සාහ කළ යුතුයි. නමුත් කිසිම විටක අපට අපේ ස්වාධීනත්වය පාවා දෙන්නට බැහැ. ඊයේ දවසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවේ රාජාසන කතාව සිදු කරමින් මේ ව්‍යවස්ථාව පිළිබඳව එතුමන්ගේ අදහස් දැක්වීම සඳහා අපි සුභාරතිය තුළ අද ඉඩ වෙන් කරගත්තේ. අද අපේ සුභාරතිය සාකච්ඡාවට සහභාගී වන්නේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මැතිතුමන්. විජේදාස රාජපක්ෂ මැතිතුමනි, දැන් ඔබතුමන් 21 සහ 22 සංශෝධන පනත් කෙටුම් පත් දෙකක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ගෙනෙනවා. මොකක්ද මන්ත්‍රීතුමනි මේ 21 සහ 22 ඔබතුමන් ගෙනෙන අපේක්ෂා කරන්නේ? ඔව්, දැන් ජනාධිපතිතුමා ඊයේ දිනේ ওই ප්‍රකාශ කළේ මම 21 සහ 22 සංශෝධන ඉදිරිපත් කළේ ගිය අවුරුද්දේ ජූලි මාසේ. දැන් මාස 6ක් විතර ගත වෙලා තියෙනවා. ඉතින් මේ අවශ්‍යතාවය අපි කල්තියන් හඳුනගෙන තිබුණා. 21 සංශෝධනයේ මම යෝජනා කරන්නේ අර කලින් කියපු 12.5 15 සංශෝධනයෙන් 5% අඩු කරා. ඒ පහ නැවතත් අපි 12.5 ගෙනියන්න ඕන. ඒතකොට මම දැක්ක මේ පිළිබඳව විවේචන තියෙනවා. විවේචනයගෙන හොඳයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපිට තියෙන පළවෙනි වගකීම තමයි රටේ ප්‍රතිපත්ති සකස් කිරීම සහ නීති සම්පාදනය කිරීම. ඔය අනිත් ඒවා බෙදෙන ඒවා මලගෙවල් වල යන ඒවා දෙවනුව. ජනතාව අපිව යවන්නේ මේ රට ආරක්ෂා කරන්න, රටේ දියුණු කරන්න, ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන්න. හැබැයි අද පාර්ලිමේන්තුව වෙලා තියෙන්නේ මන්ත්‍රීවරු ඒක හැරෙන්න හුඟක් මන්ත්‍රීවරු ඒක හැරෙන්න අනිත් ඔක්කොම කරනවා. දැන් කවුරු හරි මන්ත්‍රී කෙනෙක් යෝජනාවක් රටට අවශ්‍ය යෝජනාවක් ගෙනාවොත් ඒකට පහර දීලා ඒක විවේචනය කරනවා. ඒක හොඳයි. විවේචනය හොඳයි ප්‍රජාතන්ත්‍රවාදෙට. දැන් මෙතන විවේචන දෙකක් නේ තියෙන්නේ. මන් දැක්ක එකක් විශේෂයෙන්ම මේ මුස්ලිම් ජාතික ජාතිය නියෝජනය කරන පක්ෂවලි. ලෝකෙ වෙන රටවල් වල මේ ජාතිය පාවිච්චි කරලා දේශපාලන පක්ෂ හදන්න තහනම්. එතකොට ජාතිවාදී පක්ෂ මිසක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නැහැ. දැන් අපේ රටට වෙලා තියෙන්නේ ඒක පටන් ගත්තේ 15 සංශෝධනයේ. එතකොට දැන් සමහර වෙලාවට මේක බැලු බැල්මටම කියන්න පුළුවන් සුළු ජාතීන්ගේ අයිතිය කප්පාදු කරනවායි කියලා. මම මේ සංශෝධනය ගෙනාවේ සුළු ජාතීන්ව රකින්න. කාගෙන්ද රකින්න ඕන? කපටි දේශපාලන නායකින්ගෙන්. අද මුස්ලිම් කොංග්‍රසය ඇතුළු අනෙකුත් කුඩා පක්ෂ තමන්ගේ ජනතාව යොදාගෙන ජනතාවගේ නියෝජිතය විදියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද අපේ රටේ ඇති කරලා තියෙන කප්පම් මාපියාවක්. ජනතාව දන්නේ නැහැ ජනතාවට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඔය සුළු පක්ෂ ජනතාවට කරපු එක සේවයක් කියන්න පුළුවන් නම් ඒ උදවිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගනුදෙනු කරගන්නවා. මම මේ දේශපාලන ඉතිහාසය අපේ රටේ හොඳට දන්න කෙනෙක් විදිහට මම කියන්නේ මේ සුළු පක්ෂ දැන් මැතිවරණයක් කිට් වෙනකොට ඉන්න පැත්තෙන් බලේ ඉන්න පැත්තේ නේ මේගොල්ලෝ හැමදාම ඉන්නේ. බලේ ඉන්න පැත්තේ යන්නේ නැහැ කියලාත් මිලියන් ගාණක් ගන්නවා, මිලියන් 4-500 ගන්නවා. ඒ ඉන්න පක්ෂයේ ඉන්නවා අපි යන්නේ නැහැ කියලා. හැබැයි ඡන්ද කිට් වෙනකොට අනිත් පැත්තෙන් තව මිලියන 4-500ක් දුන්න මේක අරගෙන අනිත් පැත්තට මාරු වෙනවා. දැන් සමහර අය ජාතික ලයිස්තු තියෙනවනේ ඒගොල්ලන්ගේ. ජාතික ලයිස්තුෙන් එන අය මේ අවුරුද්ද එක්කෙනෙක් ගෙනල්ලා ලබන අවුරුද්ද ඉවත් වෙනවා. ඉවත් කරලා ඊළඟ අවුරුද්දේ තව කෙනෙක් දාලා ඊළඟ අවුරුද්දේ යාත් ඉවත් කරනවා. ඇයි මේ කරන්නේ මෙහෙම? අර මේ ඩියුටි ෆ්‍රී බදු සහන කාපර්මිට් එක ගන්නවා 120,000 විකුණ ගන්නවා. ඒක නායකයයි ඒ මන්ත්‍රීවරයයි බෙදාගෙන එයා ගෙදර යනවා. එතකොට දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එකක් දෙන්නේ 5කටනේ. දැන් මේගොල්ලන්ට 5ක් ගන්න පුළුවන්. දැන් අන්න ඒ වගේ අනිසි දේවල් වලට මේගොල්ලෝ යොදාගෙන තමන්ගේ ජනතාව එක තැනක හිර කරලා තියෙනවා. ජනතාව අඳගෙන ඉන්නවා. දැන් මම කියන්නේ මේ සුළු පක්ෂවලින් මේ මාෆියාවෙන් මේ පාතාලයෙන් සුළු ජාතීන් ගැලවෙන්න ඕන.
අපේ රටේ සුළු ජාතීන් කියලා කිසිම අසාධාරණයක් වුණේ නැහැ. අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික නායකයෝ සුළු පක්ෂවලින් ආවා. සාහුල් හමිඩ් මහත්තයා, ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමති කමත්තරු, එම්.එච්. මොහොමඩ් මහත්තයත් එහෙමයි. එතකොට පෞසි ඇමතිතුමා ඒවකට තිබුණු ආණ්ඩුවේ, අබුසාලි ඇමතිතුමා, ජබීරේ කාදර ඇමතිතුමා, මේ ඔක්කොම මේ කුමාරසූරිය ඇමතිතුමා, මේ සුළු ජාතීන් කියලා වෙනසක් නැහැ. දැන් බලන්න අද ඉන්දියාවේ අබ්දුල් කලාම් හිටපු ජනාධිපතිතුමා මුස්ලිම් ජාතිය නියෝජනය කරා 12% මුස්ලිම් ජාතිකයෝ. හැබැයි ජනාධිපති වුණානේ. ඊට පස්සේ මනමෝහන් සිං සීක් ජනගහනේ 4% හැබැයි අගමැති වුණා ඒ රටේ. ඊට පස්සේ දැන් ඉන්න ජනාධිපතිතුමා බෞද්ධෙක්, 1% බෞද්ධ වෙන ඉන්දියාවේ. හැබැයි ජනාධිපති වුණානේ. ලංකාවෙම වෙන්න පුළුවන්ද? ලංකාවෙම වෙන්න බෑ. මේ සුළු ජාතික පක්ෂ ටික තමන්ගේ ජනතාව එක තැනකට ගාල් කරලා තමන්ගේ ජාතියෙන් ජාතික නායකයෝ බිහි වෙන එක වළක්වලා තියෙනවා. අද අපේ ජනගහනය ජනතාව ජන කොට්ටාස අතර තියෙන්නේ මේ සැක සංකානේ. දැන් මුස්ලිම් ජනතාවයි සිංහල ජනතාවයි අතර පරතරයක් තියෙනවනේ. උතුරේ ද්‍රවිඩ ජනතාවයි අපි අතර පරතරයක් තියෙනවා. ඒ පරතරේ තියෙන්නේ නැත්තේ මොකද? අපි මුසු වෙන්නේ නැහැ. අන්‍යෝන්‍ය විශ්වාසය අපිට හදාගන්න අපි ලං වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ හිතනවා මේ ආණ්ඩුවේ කියන්නේ සිංහල ආණ්ඩුව කියලා. ඇයි ඒගොල්ලෝ ආණ්ඩුවේ ඇතුලේ ඔක්කොම වරප්‍රසාද නිල දේශපාලඥයෝ ගන්නවා, ඇමතිකම් ගන්නවා, අනිත් වරප්‍රසාද ගන්නවා, බගා ගන්නවා, අල්ලස් ගන්න ඔක්කොමත් කරනවා. හැබැයි ජනතාවට අනිත් ජනතාවත් එක්ක මුසු වෙන්න දෙන්නේ ඒගොල්ලෝ වෙනම ජන කොටසක් විදියට තියාගන්නවා. ඒගොල්ලෝ ජනතාව එක්ක මුසු වුණොත් ප්‍රධාන දේශපාලන ප්‍රවාහත් එක්ක ඉදිරියට ගිහිල්ලා ඒගොල්ලෝ අතරින් ජන නායකයෝ බිහි වෙනවා, ජාතික නායකයෝ. දැන් මේ ඔය පුඩා පක්ෂ ටික කරලා තියෙන්නේ තමන්ගේ ජාති අතරින් ජාතික නායකයෝ බිහි වෙන එක වැළැක්වීම. ඒ වළක්වන තාක් ජාතිවාදී රටේ තියෙනවා. අනිත් එක මේ කුඩා පක්ෂ මහ පක්ෂ කියලා මේ අපේ රටේ හිම ජාතියක් නැහැ. අපේ රටේ තියෙන ඔක්කොම පිළිගත් දේශපාලන පක්ෂ. ඒක කුඩා පක්ෂයක්ද මහ පක්ෂයක්ද කියලා පක්ෂ නායකයට තීන්දු කරන්න බෑනේ. දැන් පක්ෂ නායකයා කවුරුනත් එයාට තීන්දු කරන්න අයිතියක් කියන්න පුළුවන්ද මේක මහ පක්ෂයක් කියලා? නැහැ. ඒක තීන්දු කරන්නේ ඡන්දදායකයා. එහෙම කුඩා පක්ෂ විදිහට ගත්තොත් මේ පොහොට්ටු පක්ෂේ තමයි මේ කුඩාම පක්ෂ වෙන්න ඕන ලංකාවේ. මොකද අන්තිමටම හදපු පක්ෂනේ. හැබැයි අවුරුද්දක් යනකොට මේ පක්ෂේ ජනතාව වැළඳගත්තා. ජනතාවනේ ඒක මහපක්ෂයක් කරුවේ, මහින්ද රාජපක්ෂ මහත්තයා නෙවෙයිනේ. මේ රටේ ජනතාව ඒක වැළඳගත්ත, ජනතාවට හිතකර ප්‍රතිපත්ති තියෙන පක්ෂ හැදුවොත් නායකයෝ ඉන්නව නම් ජනතාව ඒක වැළඳ ගන්නවා. ජනතාවට අහිතකර ප්‍රතිපත්ති තියෙනව නම් නායකයෝ ඉන්නව නම් ජනතාව පයින් ගහලෙලුනෝ. ඒකට තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයට කියන තව නමක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක. බහුතර ජනමතයේ අනුව රටේ පාලන කටයුතු ගෙන යාම සඳහා නියෝජිතය තෝරන එක. දැන් ඔබතුමන ඔය යෝජනාව ගෙනෙනකොට මම දැක්කා මුහුණු පොත හරි ජනප්‍රියයි. දැන් අපේ මේ ප්‍රධාන මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය හරි ජනප්‍රියයි. ඒක ප්‍රවෘත්ති නාලිකාවක පළ කරපු ප්‍රවෘත්තියක් මුහුණු පොතේ සඳහන් වෙනවා. മന്ത്രി വിജയദാസ രാജപക്ഷ മഹാത്മയ ഗിനാപു 21 സംശോധനയുടെ ജനതാ വിമുക്തി പെരുമന വിരുദ്ധായി කියලා. യട കമന്റ്സ് തീരാം. വിവിധയ ദാലാ തിബ്ബ ഏക കമന്റ് ഏക തീരാം. ഓക്കേ മുക്കക് ഹരി ഹോണ്ടക് ഏതി ഏക തമൈ ജനതാ വിമുക്തി പെരുമന വിരുദ്ധ വെന്നി කියලා. ഏയ് ജനതാ വിമുക്തി പെരുമന വഗേ ദേശപാലന പക്ഷയക് പവ മേകട ഇർഹി വെന്നി. ജനതാ വിമുക്തി പെരുമന ഗന അപിട കിസീമ പൗജ്ജലിക തരഹക് മരഹക് നഹ ഈ ഉദവിയ ദേ പ്രജാതന്ത്രവാദേ ടാപു ഏക ഗന അപി സതുട് വെനോനേ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ සංශෝධනය හඳුන්වලා දුන්නම ඒක ගෝත්‍රික වැඩක් කියලා කියනවනේ. දැන් හම්බන්තොට මම විකුණන්න එපා, හම්බන්තොට විකුණනොත් අපිට ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්නෙනවා. මේක ජාත්‍යන්තර වශයෙන් වැදගත් තැනක් හම්බන්තොට. ඒක නිසා අපේ රට අස්ථාවර කරනවා, යුරෝපය ඇමරිකාව අපිට විරුද්ධව කරන්න පුළුවන් උපරිම හතුරුකම් කරනවා. ඒක නිසා මේක කරොත් තමුන්නාන්සේලට කවදාවත් නිින්ද යන්න හම්බෙන්නේ නැහැ සුවසේ. රටට ලොකු විනාශයක් වෙනවා කියලා මං ඇමති මණ්ඩලෙදි කියද්දි එදා මාව හැඳින්නුවෙත් ගෝත්‍රිකයා කියලා. මංගල සමර වීරල, එතකොට රාජිත සේනාරත්න වගේ මම ගෝත්‍රිකයෙක් විදිහට හැඳින්නුවා. මොකද සම්පත් අපේ රටේ සම්පත් විකුණනවට විරුද්ධ වීම, විශේෂයෙන්ම අපේ රට අනාරක්ෂිත කරන ඔය බෝම්බ ප්‍රහාරය පවා එන්න මූලික හේතුව වෙච්ච ජාත්‍යන්තර වශයෙන් මර්මස්ථානයක්, ආරක්ෂක මර්මස්ථානයක් වෙච්ච ඔහොම ස්ථාන ලෝකෙ නෑ පහක්වත්. මේ හම්බන්තොට කියන්නේ ආසියාවයි මුළු ලෝකයයි වෙන් කරන්න පුළුවන් කපොල්ලක්. එතන ඒක ගේට් එකක්. නැව් දවසට 300ක් යනවා එතන. ඉතින් මේක චීන රජයට දුන්නම මේක වෙනවා කියලා මම කිව්වා. මේක මේ රටේ ඔය
සහරන්ගලගේ අන්තවාදය නිසා ඒගුලන්ට ූමන වෙච්ච නිසා මේ බෝම්බ පිපිරවන වෙයි. මේක තිබුණ වෙන සැලැස්මක්. මෙතන සැලස්මල් දෙකක් තිබුණ. එකක් තමයි මේක ජාත්‍යන්තර වශයෙන් අපි දන්නවන එකට කෞද බලපෑම් කරේ කියලා. මේ බෝම්භ පිපිරී මහරහා රටස්ථාවර කරලා MCC ගිවිසුමයි සෝප ගිවිසුමයි අස්සං කරන්න සම්පූර්ණයෙන්ම පෑනත් ගිවිසුමට තියලා තිබුණේ. ඒක ජනතා විරෝධය නිසා කරගන්න බැරි වුණා. දෙවැනි කාරණය තමයි ඊළඟට ඒකට ජනතා විරෝධයක් එනවනේ. අර 87 JVP එක නැගිට්ට වගේ හින්දු ලංකා ගිවිසුමට ඒ විරෝධය පාවිච්චි කරලා ජනාධිපති මැතිවරණය කල්දැමීම තමයි මෙතන යට තිබුණේ. ඉතින් ඕක අපි කලින් දැනගෙන හිටියා. අපි මේ රටේ ජනතාවට කිව්වා. දැන් එතකොට ඒ බෝම්බ ප්‍රහාරයත් එක්ක සියල්ල විදේශීයකරණය කිරීමට අර පරගති සේවනයට සියල්ල සූදානම් කරලා තිබුණා. හැබැයි ජනතා විරෝධය නිසා සහ මැතිවරණයක් බලාපොරොත්තුෙන් ජනතාව උනන්දුවෙන් හිටපු නිසා සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතිහාසය අනුව මේ රට බීරගත් වීරයෙක් විදිහට ජනතාව සලකන නිසා ඒ දක්වපු උනන්දුව නිසා මැතිවරණය කල් දාගන්න බැරි වුණා. දැන් JVP එක ගැන බලමුකෝ. දැන් JVP එක අවුරුදු ගාණක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. දැන් මං ගෙනාපු යෝජනාව ගෝත්‍රිකයි කියනවා. හැබැයි JVP එක ගෙනාපු 20 වෙනි සංශෝධනයේ ගෝත්‍රිකද නැත්නම් ඒක මානව හිතවාදීද? 20 වෙනි සංශෝධනයේ ගෙනාවේ ජනාධිපති ක්‍රමය නැති කරලා මේ රට කෑලි කෑලි වලට කඩන්න. පළාත් සභා කුල තියෙන බලතලත් එක්ක මැදෙහි පාලනය කිරීම සඳහා රේන් එක අල්ලගෙන ඉන්න මේ හසුරවන්න කවුරුවත් නැත්තම් බලය තියෙන මේ රට කෑලි වලට කැඩෙන එක අපිට නැති කරන්න බෑ. ඒක කරන්න තමයි JVP එක ওই කොන්ත්‍රාත්තුව කෙරුවේ 20 වෙනි සංශෝධනය ගෙනාවේ. හරි කියමුකෝ මම ගෝත්‍රිකයි කියලා. මම ගෝත්‍රිකයි කියලා කියන්නේ දැන් මේ මැතිවරණ ක්‍රමේ නිවැරදි කරන්න ඕනේ කියන නිසා. හැබැයි මේ රටේ 60,000ක් මිනිස්සු මරලා දාපු පක්ෂේ නායකයෝ ගෝත්‍රිකයෝ නෙවෙයිද? අපේ ඇත්තල ලේ තියෙනවද? අපි සත් කුඹියක්වත් මරලයි කියලා තියෙනවද? හැබැයි අපේ රටේ වටිනම සම්පත් උගත් බුද්ධිමත් මිනිස්සු ටික කුලපතිලා ටික තේමිස් ගුරුගේ වගේ ඔබතුමාලගේ මේ ආයතනේ. එතකොට අපේ කවුද මේ ගීත ලියපු ප්‍රේමකී දල්විස් වගේ මහත්තුරු මරලා දාපු මිනිස්සු ත්‍රාඩයෝ මිනිමරුවෝ මං අහනවා ගෝත්‍රිකයෝද නැද්ද කියලා. ඒ ප්‍රශ්නේ ජනතාව තේරුම් ගන්න ඕන. අනිත් එක මේ පනතෙන් අපි කිසිම කෙනෙක් පීඩාවටපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට මොකද්ද මේ පනතෙන් වෙන හානිය කියලා කියනවද? ඒගොල්ල මේ මට මේ මගේ මන්ත්‍රීගම ගැන කතා කරනවා. මට ඇත්තටම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමක් දෙන්න ආරාධනා කරේ පළවෙනිවතාවට ජනතා විමුක්ති පෙරමුණ. මේ දැන් ඉන්න නායකයෝ නෙවෙයි, ඒ කාලේ සාමාන්‍යයෙන් වැදගත් නායකයෝ හිටියා. සෝමවන් සමරසිංහයි නන්දන ගුණතිලක මැතිතුම 2004 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආරාධනා කරේ JVP එකකට. මම එපයි කිව්වා. මොකද ඒක මගේ ප්‍රතිපත්තිය නෙවෙයි නිසා. මට එහෙම mantri ගායක් නැහැ, mantri රෝගයක් නැහැ. ඒක නිසා එතුමන්ලට මං අහන ප්‍රශ්නේ දැන් මේ පනත ගෙනාවේ කියමුකෝ. ගෙනාවේ නැහැ කියමුකෝ. ඊළඟ මැතිවරණදී ඒගොල්ලන්ට තියෙන mantri සංඛ්‍යාව කීයද? දැන් සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණට වැඩිම ඡන්ද ලැබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක දින වෙයිනේ, ජනාධිපතිවරණයේදී. ඉතින් ජනාධිපතිවරණේ ඒගොල්ලන්ට ලැබෙන්න ඕන උපරිමේ ලැබුණනේ 340,000 ගාන ලැබුණා. 3% ප්‍රතිශතයක් ලැබුණා. එතකොට මේ ප්‍රතිශතේට ඒගොල්ලන්ට ලැබෙන മന്ത്രി සංඛ්‍යාව කීයද? කිසිම දිස්ත්‍රික්කයකින් മന്ത്രി ආසනයක් ලැබෙන්නේ නැහැ. දැන් එතන ඒක පැත්තකින් දෙමුකෝ, ඒ ජාතික දේශපාලනේනේ. ඊට පල්ලහැටයන් පළාත් සභා මැතිවරණය අපි තිබුණානේ. ඒතර බුළු රටේ කොට්ටාස තියෙනවා 4,000 ගාන. පළාත් පාලන මැතිවරණේ. ඒ පළාත් පාලන මැතිවරණේ එක කොට්ටාසයක්වත් ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කෙරුවේ නැහැ. ඒක ජනතාවගේ තීන්දුවනේ. අපි ඒක හරි හෝ වැරදිද ජනතාවගේ තීන්දුවට ගරු කරන්න ඕනේනේ. එතකොට ලංකාවේ කිසිම පළාත් පාලන ආයතන කොට්ටාසයක් ජයග්‍රහණය කරන්න බැරි වෙච්ච කිසිම පහුගේ මැතිවරණ ප්‍රතිඵලය අනුව කිසිම දිස්ත්‍රික්කකින් ආසනයක් දිනා ගන්න බැරි වෙච්ච පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණට පහුගේ මැතිවරණේ ප්‍රතිඵලය අනුව ආසන එකක් ලැබෙනවා, කොටසකට යනවා නම් දෙකක් ලැබෙනවා. හරි, ඉතිරි කොටසට දෙනවා නම්. ඉතින් ඒගොල්ලන්ගේ ඡන්ද ප්‍රතිඵලය අපි දන්නවනේ. එතකොට ඒගොල්ලන්ට ජාතික ලැයිස්තුවෙන් දෙන්න ලැබෙන එක හෝ දෙකට කිසි හානියක් වෙන්නේ නැහැ මේකෙන්. ඒකේ තියෙන දේශපාලන අනිත් එක ජනතා විමුක්ති පෙරමුණ
මේ රටේ ජනතාවට පීඩිත පන්තියට කරපු එක දෙයක් කියන්න මට පුළුවන්. පාර්ලිමේන්තුවේ හෝ පාර්ලිමේන්තුවෙන් පිටත කතා කරනවා හොඳයි. හැබැයි ඒ කතාව තුලත් කවදාවත් අපි දකින්නේ නැහැනේ සාධනීය දෙයක්. ওই পক্ষে සියලු දෙනාම කතා කරන්නේ පුදුමාකාර වෛරයකින්, ක්‍රෝධයකින්, ද්වේෂයකින්. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ වෛරය කියන එක නම් ඒගොල්ලන්ගේ වැඩ, අපි අනුමත කරන්න ඕන. අපිට මිනිස්සු බනිනවා, විවේචනය කරනවා, අපිට කමක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි අපි තීන්දුව කරන්න ඕන, කරන්න ඕන හරිද මොකද්ද කියලා. අනිත් එක මේ ඊයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කතා කරනකොට ඒක සමගාමීව දාපු එකක් නෙවෙයි මේක. ගිය අවුරුද්දේ ජූලි මාසේ මේ 52 මම ඉදිරිපත් කරේ, මේ 52 විතර නෙවෙයි. ගෑන් මම ඉදිරිපත් කරා 21 22. ඊළඟට තව එකක් කැසට් උනා වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත. දැන් මේ අපේ රටේ 71 වත්කම් සහ බැරකම් පනතේ මේ හුඟක් අයගේ හුඟක් තනතුරු දරන අය ඒකේ නැහැ. උදාහරණයකට ගත්තොත් ජනාධිපතිවත් ඒකේ නැහැ. දැන් මම මේ කෙටුම්පතෙන් ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපති වත්කම් බැරකම් දෙන්න ඕන. පළාත් සභා මන්ත්‍රීලා ඇමතිලා මේකේ නැහැ, ඒකත් ඇතුල් කරා. කොමිෂන් සභාවල සභාපතිලා කොමසාරිස්ලා නැහැ, ඒකත් ඇතුල් කරා. අපේ මහ කොමසාරිස්ලා තානාපතිවරු ඒ සේවයේ ඉන්න අය මේකේ නැහැ, ඒවත් ඇතුල් කරා. එතකොට දැනට තියෙන්නේ මේකේ වරදක් වුණාම දඩේ රුපියල් 1000 රුපියල් ලක්ෂයක් කරා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්නේ මේව කරන්න නෙවෙයිද? දැන් මේකේ තියෙන කරුණු වැරදි කියලා කවුරු හරි කියනවද? ඊළඟට මම දුම්කොළ බදු සංශෝධන පනත ඒකම දැම්මා එදාම. ඒක දැන් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට මං හිතන්නේ එන්න තියෙන්නේ ඔක්තෝබර් මාසේ ගැසට් වුණා. දැන් දුම්කොළ බදු පනත අනුව දුම්කොළ සිගරට් තියෙනවනේ. චීනෙන් සිගරට් ගේන මාපියක් හල්ලි තියෙනවා මේ රටේ. සාමාන්‍යයෙන් සිගරට් එකක් ලංකාවට ගේනකොට රුපියලක් 2ක් තමයි වෙන්නේ. අඩි 40 කන්ටේනර් එක සිගරට් ගෙනාපුවාම ඒකේ සුද්ධලාභය කීයද? මිලියන 400යි. ලක්ෂ 40යි. අපි මේ පිළිබඳ අධ්‍යයනය කරලා තියෙනවා. එක කන්ටේනර් එකෙන් රුපියල් ලක්ෂ 4000ක් ලාභයි. හැබැයි ඒ හොර කන්ටේනර් එක අහුනම දඩේ ලක්ෂ 8යි. එතකොට කන්ටේනර් 500ක් විතර ගෙනල්ලා 2ක් විතර බේරගත්ත නම් ඒත් ප්‍රශ්නයක් නැහැ නේ. ඒත් ලාභයි. එතකොට අපේ රටේ ආදායම කොච්චර, මේ ආදායම් බදු දුම්කොළ වලින් අපි වැඩිම බද්දක් ගන්න. අපිට අහිමි වෙන ආදායම් බද්ද කොච්චරද? බිලියන ගාණක්නේ. එතකොට දැන් ඒකේ ඒ ලක්ෂ 8 වෙනුවට මම සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ ගේන බාණ්ඩවල වටිනාකම් වගේ 3 ගුණයක් වෙන්න ඕන. දැන් අපි රේගු පනත් තුළ තියෙන්නේ එහෙම තමයි මේ දඩ ගහන ක්‍රමේ. රේගු පනත් අපි අවුරුදු 100ක් විතර පරණයි. ඒවයි තියෙන ක්‍රමේ අර ප්‍රතිශතය අනුව. ඉතින් ගේනාපු බාණ්ඩමෙන් සමාන හෝ 2 ගුණයක් හෝ 3 ගුණයක්. දැන් මේකේ ලක්ෂ 8යි. ලක්ෂ 4000 හොරකම් කරන්න පුජ්‍යලයට ලක්ෂ 8යි. එතකොට දැන් ඒ පනත ගෙනා ඊට පස්සේ මම නිවාඩු දින සංශෝධන පනත ගෙනල්ලා තියෙනවා. අපි රටේ අපි දන්නවා අද දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා, සමාජ ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ චර්යා ධර්ම ගැන, හැදියාව ගැන, මනුස්සකම ගැන, සංස්කෘතිය පිළිබඳව. ඉතින් ඒකට එක හේතුවක් විදිහට අපි හඳුනාගෙන තියෙනවා සියලු ආගමික නායකයින් හඳුනාගෙන තියෙනවා අවුරුදු 20ක් විතර දිස්සේ ඉල්ලීම් කරනවා හැම ආණ්ඩුවටම. හැම ආණ්ඩුව මේක ගණන් ගන්නෙ නැහැ. මේ නිවාඩු දිනේදී, ඒ කියන්නේ ඉරිදා දිනේදී දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්න අවස්ථාව දෙන්න කියලා. ඉතින් ඒක නිසා ටියුෂන් ක්ලාසස් ඉරිදා අපි ඒක තහනම් කරන්නේ නැහැ. ටියුෂන් ක්ලාස් තියාගන්න. අපි කියන්නේ මේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබෙන්න නියමිතව තියෙන ඉරිදා උදේවරුේ කරුණා කරලා දරුවන් නිදහසේ තියන්න, මේ දරුවන්ට අධ්‍යාත්මිකව දියුණු වෙන්න. ඉතින් දැන් ඒ වගේ පනත් රාශියක් ගෙනාවා. ඒකම මේ 22 වෙනි සංශෝධනයේ. ඒකෙන් එතෙන්දී දැන් ජනාධිපතිවරයා බලතල හරියට මේ හුඟක් දුර්වල වෙලා තියෙනවා පත්කිරීම් වලදී. 19 වෙනි සංශෝධනයේ. දැන් මම කියවනේ විවස්ථාදායක සභාවේ තත්ත්වේ. දැන් මම උදාහරණයක් කියන්නම්. එක විනිශ්චයකාරතුමියෙක්ගේ උසස් වීම ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරන්න එකම එක හේතුවක් තිබුණා. හේතුව තමයි එතුමිය ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්ගේ නඩුවේදී ඔහුට ඇප දීලා තියෙනවා. ඉතින් විනිශ්චයකාරවරුනේ ඇප දෙන්න නැතුව ඇප නතර කරන්නද? දැන් ඔය මේ ආණ්ඩුවේ ආවට පස්සෙජ්ජත් චෝදනා තියෙන, අපරාධ චෝදනා තියෙන අයට ඇප දීලා තියෙනවනේ. එහෙනම් ඒ විනිශ්චයකාරවරුත් අපිට දඬුවම් දෙන්න එපැයි. ඒක වරදක් විදිහට සලකනවනේ. ඒක විනිශ්චයකාරවරුන්ගේ රාජකාරිය.
අපේ රටේ නීතිය තමයි අපදීම ව්‍යතිරේකයේ තමයි විශේෂ අවස්ථාවලදී නොදීම. ඉතින් ඒ හේතුව මත විනිශ්චයකාරවරයෙක් තමන්ගේ උසස් වීම අවුරුදු 30 ගණක් සේවය කරලා උසස් වීම ලැබෙන්න තියෙන අවසාන උසස් වීම අභ්‍යාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තියෙන අවස්ථාව වැළක්වලා විශ්‍රාමයවල ගෙදර විශ්‍රාම ගන්නල ගෙදර යවනවා නම් අනිත් විනිශ්චයකාරවරුට කොහොමද හිත සතුටින් සේවය කරන්නේ? දැන් එක විනිශ්චයකාරතුමියකට ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් වීම ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරන්න හේතුව පොන්සේකා මහත්මයාට විරුද්ධව නඩු තීන්දුවක් දුන්නට. ඉතින් එහෙම විනිශ්චයකාරවරුන්ගෙන් පළිගන්න ව්‍යවස්ථාදායක සභාවකින් මේ රටේ අපක්ෂපාදී අධිකරණයක් හදන්න පුළුවන්ද? ඒ නිසා මම යෝජනා කරලා තියෙන්නේ ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරු පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවෙන් නෙවෙයි අහන්න ඕන, ඔය ව්‍යවස්ථාදායක සභාවේ කවුරුවත් මේ විනිශ්චයකාරවරු කවුද, කොච්චර කල් වැඩ කරලා තියෙනවද, මේගොල්ලන්ගේ වෙච්ච සේවය මොකක්ද, මේ උදවිය වරදක් කරලා තියෙනවද කියලා දන්නවද? එහෙම දන්න කෙනෙක් නැහැ. ඒක නිසා ඒව හැම එකක්ම දන්න ආයතනයක් තියෙනවා. ඒක තමයි අධිකරණ සේවා කොමිසම. මේ රටේ තියෙන ස්වාධීනතම කොමිෂන් සභාව. එතකොට ජනාධිපතිතුමාට විමසන්න පුළුවන් අධිකරණ සේවා කොමිසමෙන් මෙන්න මේ පුජ්‍යලයාට ඉහළ අධිකරණයට පත්වීමක් දෙන්න මගේ අදහස තියෙනවා. ඔබතුමාලා මේක අනුමත කරනවද, එකඟ වෙනවද නැද්ද? සුදුසු නැත්තම් ඒගොල්ලෝ කියයි මෙයාට විනය පරීක්ෂණ තියෙනවා, මෙයා මේකට සුදුසු නැහැ. එතකොට ජනාධිපතිතුමා තීරණයක් ගන්නවා. එතකොට රාජ්‍ය සේවයේ පොලිස්පති, නීතිපති, ඔම්බුඩ්ස්මන්, පාර්ලිමේන්තු මහලේකම් ඒගොල්ලන්ගේ වාර්තාවල් ඔක්කොම තියෙන්නේ විනය පරීක්ෂණ තිබුණා නම් ඒවයි නියෝග තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ. එතකොට මේ ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නේ දන්නවද මොනවද මේගොල්ලෝ කරලා තියෙන්නේ කියලා? ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයක් ඉන්න පැත්තට කථානායකයයි අගමැතිටයි ඕන දෙයක් ඒගොල්ලෝ කරනවා. අනිත් එක සිවිල් සමාජයෙන් දාන්න 3 දෙනාත් Tamanට හිතවත් 3 දෙනෙක් නෙදාගන්නේ. එතකොට ඒගොල්ලෝ බහුතරය කළා ව්‍යවස්ථාදායක සභාව ලංකාවේ නරක විදියටම, ඉත අශිෂ්ට විදියටම දේශපාලනීකරණ වූ ආයතනයක්. මම ඒක ඇතුළත ඉඳලා සටන් කරා, එළියට ආපු දාසින්ද ලෝක අහෝසි කරන්න තාම සටන් කරනවා. මොකද ඒක පිහිටවන්නට පෙර තිබුණු රාජ්‍ය සේවයේ සහ අධිකරණයේ ස්වාධීනත්වය ඒක පිහිටෙව්වට පස්සේ අපිට අහිමි වුණා. ඒක වෙනුවෙන් තමයි මේ සටන කරන්නේ. නැතුව මේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුයි තව එක්කෙනෙකුයි එකතු වෙලා තීරින් සභාවක් බවට පත් වුණොත් එම මේක මේ රට කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. එහෙම කරන්න ගිහිල්ලා තමයි හරිනම් මම කියනවා, මීට කලිනුත් කිව්ව ප්‍රසිද්ධියේ මාධ්‍ය, මේ පාස්කු ප්‍රහාරයේ ව්‍යවස්ථාදායක සභාව ගණ්ඩ වගකීම අඩුම ගන්න මේ රටේ ජනතාවගෙන් සමාව ගන්න. මොකද ඔය පොලිස්පතිතුමා ගැන මම කිව්වනේ මට කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මං කිව්වා එතුම හුඟක් දක්ෂයි කලා වැඩවලට, සංස්කෘතික වලට, සම්දර්ශන වලට හුඟක් දක්ෂයි. හැබැයි ඒකට මේ රටේ ආරක්ෂාව දීම සඳහා ඒක අවශ්‍ය දෙයක් නෙවෙයි. ආරක්ෂාව දෙන්න පුළුවන් SM වික්‍රමසිංහ මහත්තයා පත් කරන්න. බෑ, මෙයා එක්සත් ජාතික පක්ෂයට හිතවත් කෙනෙක් නිසා මෙයාම දාන්න ඕනේ කියලා දැම්මා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? මේ ජීවිත 300 අහිමිවීම පිළිබඳ ව්‍යවස්ථාදායක සභාව වගේ කියන්නේ නැද්ද? පාර්ලිමේන්තු වගකීම මොකද්ද? ඉතින් ඒක නිසා මේව වහාම නිවැරදි වෙන්න ඕන. අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අලුත් ව්‍යවස්ථාවක් හදන එක හොඳයි. හැබැයි ඒකෙදි මේ යුරෝපීය සංගමෙන් අර හදලා එවන පනත් මන් දැක්කයේ මං හුඟක් සතුටුණා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිව්වා කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරයි කියලා ප්‍රතිසස්ත පනත අහෝසි කරන්න. කෙටුම්පත ඔය පනත 10 වතාවකට වැඩිය මං අධිකරණ ඇමතිවරයා විදියට ආවා, ගෙනාවා. හැම අවස්ථාවෙම මං කුණු කූඩට දැම්මා. කිසිම අවස්ථාවක ගේන්න දුන්නේ නැහැ. එතකොට ඒක ආරක්ෂක අමාත්‍යාංශයේ තිලක් මාර්පණ ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ මේක හැදුවා. දැන් ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ පනතක් නේ ත්‍රස්ත පනත. දැන් මේ පනත ගේන්න ඕනේනේ ඇමතිවරයා, ආරක්ෂක ඇමතිවරයා. මේක ආරක්ෂක ඇමති නෙවෙයි ගේන්නේ, මේක ගේන්නේ විදේශ කටයුතු ඇමති. ලෝකෙ මොන රටේද එහෙම වෙලා තියෙන්නේ? ලෝකෙ යුරෝපීය සංගමය, ඇමරිකාව, ඒගොල්ලෝ එකතු වෙලා අපිට හදලා දුන්න ප්‍රතිරස්ත පනත ඇත්තට මේකෙන් උපකාර වෙන්නේ රජයේ ආරක්ෂාව තහවුරු කරන්න නෙවෙයි, ත්‍රස්තවාදී ප්‍රමෝට් කරන්න එක තියෙන්නේ. ඒ පනත මම කැබිනට් මණ්ඩලයේ දැඩි ලෙස විරුද්ධ වුණා. මම ඔය ඇමතිකමට කෑදරකමේ, මන්ත්‍රීකමට කෑදරකමේ කතා කරේ නෑ. ඇමති මණ්ඩලයට ගියපු දෙවනි ඇමති මණ්ඩල මේක ඉඳලා මම මේ දෙවනි ඇමති මණ්ඩල රැස්වීම ඉඳලා මම ගැටුණා.
ඒ ගැටුනිවෙන මොකක්ත්නේ මොකද මේ මට පක්ෂෙත් ආණ්ඩුවත් මහ ලොකු දෙයක් නේ පිහිතන්නේ රට ගැන. අර්ජුන මහේන්ද්‍රන් ගේනකොට මම විරුද්ධ වුණා. දැන් මොකද වුනේ? හරි දේ වුණාද? අගමැතිතුමාකෝ මට රටේ ආර්ථිකය ගොඩ ගන්නම බෑ මෙයා නැතුව. මෙයා තමයි දක්ෂම කෙනා. මම විරුද්ධ වුණා. ඊට පස්සේ හම්බන්තොට විරුද්ධ වුණා. එතකොට ඉඩම් පනත ගේනකොට විශේෂ විධිදාන පනත රජේ ඒ පනත ගෙනව නම් අපේ ගොවිපවුල් ලක්ෂ 20ක් අද පාරේ. මේක 2002 ගෙනාපෙලා මම අධිකරණයට ගිහිල්ලා මේක තහනම් කරගෙන නතර කරගත්තා. දැන් මේ අවස්ථාවෙත් මේකම ගෙනව මං ඇමති මණ්ඩලේ ඉන්නකම් මේක ගන්නේ දුන්නේ නැහැ. මං ඇමති මණ්ඩලේ නැති වුණා විතරයි කොහොම හරි ජනාධිපතිතුමාට බුල්ඩෝස් කරගෙන මේක ගෙනල්ලා පාර්ලිමේන්තුවේ දැම්මා. මම කිව්වා අපි මේක අධිකරණය මගින් හරි නතර කරනවා කියලා. එතකොට එදාම රනිල් වික්‍රමසිංහ මහත්මයා අම්පාරේ රැස්වීම කමතමින් කියනවා මේක නැවැත්වුවොත් එහෙම අපි ජනතාව පාරට බස්සනවා කිව්වා. මේව නවත්තන අයට විරුද්ධව මම එදාම රැස්වීමක් තියලා කිව්වා. අගමැතිතුමාට අභියෝගයක් කරා බොහොම සුහදශීලීව මම අපි මේක කොහොම හරි නවත්තනවා අධිකරණයට ගිහිල්ලා හරි. තමුන්නාන්සේට එක්ක බහින ජනතාව නම් නැති බව මම දන්නවා. පුළුවන් නම් සිරිකුතේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෝ ටික කෝට්ටි හන්දිය පාරට බස්සලමට පෙන්වන්න. හැබැයි මම අභියෝගය ගන්නවා මේක නතර කරනවා කියලා. අපි අධිකරණයේ ගිහින් අපි දවස් 4-5ක් මේක තර්ක කරා. මේකෙන් යන ව්‍යසනය පෙන්වුවා අධිකරණයට. අධිකරණය දුන්න හොඳ තීන්දුවක්. මේ පාර්ලිමේන්තුවේ මේක සම්මත කරන්න බෑ. ඒක අනුව ඒක අකුලා ගත්තා. ඒ 2002 රාජිත සේනාරත්න ඒ ගෙනාපු පනත අගමැති ගුමනාවට ක්‍රියාත්මක වුණා නම් අද කිසිම ගොවි ජනපදයක සිංහල පවුලක් හොයාගන්න බෑ. ඒ කොන්ත්‍රාත්තුව තමයි මේ අගමැති ওই රාජිත සේනාරත්නලා කරන්න ගියේ. ඒකට විරුද්ධ අපි සටන් කරලා අධිකරණයේ ස්වාධීන අධිකරණයක් තිබුණා. මේ රටේ ජනතාවට පිහිටුනේ ස්වාධීන අධිකරණය. ඒක නිසා අපි රට වෙනුවෙන් මන්ත්‍රීකම් ඇමතිකම් කියන අපිට තුට්ටුවකට වටින්නේ නැහැ. මං ඇමතිකම් වරක් ওই ජනතා විමුක්ති පෙරමුණට උක ලුකු ඇති. ඒකනේ UNPA එකේ වල්ගේ එල්ලලා ඒකම රකින්න ඕනේ කියලා ඔය ඔච්චර දඟලන්නේ. මම වරක් ඇමති දේවතාවක් ඇමතිකම් ප්‍රතික්ෂේප කරා. එක වතාවක් ඉල්ලලාස් වුණා. අනිත් වතාව අස් කෙරුවා. මේ ඔක්කොටම හුරුයි. ඒවට අපි හුරු පුරුදුයි. හැබැයි ඇමතිකමද අගමැතිකමද ජනාධිපති ඌ එකක්වත් අපිට වැදගත් නැහැ. අපිට වැදගත් මේ රට සහ මේ රටේ ජනතාවගේ ආරක්ෂාව. ඒ වෙනුවෙන් ඕනම අභියෝගයක් ගන්න ඕන කෙනෙක් එක්ක අපිත් හැපෙන්න සූදානම්. හොඳයි. තනතුරු වරදාන වෙනුවෙන් නෙවෙයි රටේ අනාගතය වෙනුවෙන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමන් ආචාර්ය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමන් පෙනී සිටින වගේ තා පැහැදිලි ඔබතුමන් මේ ඉතිහාසය තුළ රට වෙනුවෙන් කරපු ක්‍රියාදාමයන් ඔස්සේ. වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ මේ වර්තමාන ආණ්ඩුවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින නිසා ඒ කඳවුර තුළ ඔබතුමන් නියෝජනය කරමින් රට වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කිරීම තුළ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය කරන්න උත්සාහ කිරීම තුළ රටේ හෙට දවස පිළිබඳව සුබ සිහින රටේ පුරවැසියන්ට දකින්න පුළුවන්. එහෙමනම් අද දවසේ අපි ස්වභාරතයෙන් කතා කළේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනාගත සංශෝධන පිළිබඳව, සංශෝධන වල අවශ්‍යතාවය පිළිබඳව. අද අපේ සාකච්ඡාවට සහභාගි වුණේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. අද ස්වභාරතය අපි සමාප්තිය සටහන් කරනවා. නාදීක ජයසේකර තාක්ෂණික සහය, ශාන්තරෝහණ රාණවක නිෂ්පාදනයේ මම ගායන් කෞශල් ජයවීර අපි හෙටත් උදෑසන 7ට මුණගැහෙනවා ස්වභාරතයෙන්. ඔබට සුබ දවසක්. දැනුම ලබාගමු උදෑසනකසේ, සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී, දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී